నాయకము శ్రీలంక మగన్ పటాంగము. අද දින මට මේක සුවිශේෂී දිනයක්. විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය අමතන්නට විශේෂ ප්‍රවෘත්තියක් ලබා දෙන්නට මම සූදානම් වුණේ. මම අද පැමිණියේ, මේක මගේ වගකීමක් කියලා මං දැනගෙන හිටියා. මට මේ රටේ ජනතාවට දැනුම් දෙන්න තියෙන දෙයක් තියෙනවා. මොකද මිනිස්සු බලයි, මොකද මෙහෙම එක පාරට වුණේ, මේක විශේෂ විශේෂයෙන් සූදානම් වීමක් එහෙම නැතුව සිද්ධ වෙච්ච දෙයක්. ඔබතුමන්ලා මේ වෙන විටත් දන්නවා. මම මෙවර 9 වෙනි විධායක ජනාධිපති තුමා වන්නට ඉදිරි කාලය තුළදී දැනටමත් ජනතාව තීන්දු තීරණ අරගෙන ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සහයට, එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්නට උපරිම කැපවීමෙන් වැඩ කටයුතු කරන්නට සූදානම්. ඉතින් ඒක මගේ ස්වාධීන අයිතියක්. මම දේශපාලනයට ඇවිල්ලා අවුරුදු 14ක්. මං දේශපාලනයට එනකොට ඔබතුමන්ලා දන්නවා සිංහල සිනමාවේ බොහොම ජනප්‍රියම නිළියක් හැටියට කටයුතු කරද්දී මං තීරණය කරා ජනතාව වෙනුවෙන් දේශපාලනයට එන්න ඕන කියලා. අපි දේශපාලනයට ආවේ වෙන වෙන පක්ෂවලින්. එක එක කාලෙදී ඒගොල්ලෝ මාරු වුණා, ඒගොල්ලෝ වෙනස් වුණා. එහෙම කරනකොට අපිටත් අර කපු කටින වහල් සේවයේදී සිටින අයට වගේ ටිකෙන් ටික ඒගොල්ලෝ හෙට යනකොට අපිට යන්න ඕන, මෙහෙට එනකොට අපි එන්න ඕන, ඒ වගේ තත්ත්වයක් තමයි උදා වෙලා තිබ්බේ. ඉතින් ඒක මට මගේ මානසික තත්ත්වයට බොහොම තදින් බලපෑවා. මොකද මට එහෙම කරන්නට අවශ්‍යතාවයක් ඇතුවාව කෙනෙක් නෙවෙයි. දේශපාලනයෙන් කිසිම දෙයක් ලබා ගන්නට අද වෙනතුරු ඔබතුමන්ලා විශ්වාස කරයි දන්නේ නැහැ. සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට පෙට්‍රල් අලාවන්සයක් හම්බෙනවා, පෙට්‍රල් හම්බෙනවා, පෙට්‍රල් ගැලුම් ගාන. කවදාවත් මම ඒකවත් ගත්තේ නැහැ. කිසිම ලාභ ප්‍රයෝජනයක් කරන්නේ නැහැ. ඔය පෙට්‍රල් ෂෙඩ් දැමිලියෝ, බාර් ලයිසන් ගැනිලි, ආණ්ඩුවෙන් මම කිසි දෙයක් කරන්නේ නැහැ. ඒක නිසා මම ආණ්ඩුවට ණයත් නැහැ, බයත් නැහැ. මම ස්වාධීන තීරණ ගන්නේ මම ගීතා කුමාරසිංහ. මේ රටේ සුවහසක් කලාකාරීගේ හිත දිනාගත්ත කෙනෙක් මම. රටේ ඉතාම ඉහලින් වැජබෙන කලාකාරියා. මට කාගෙවත් අතකොළුවක් වෙලා කවුරුත් කියන විදිහට වැඩ කරන, කාටවත් ඕන විදිහට දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි මම. ඒක එදත් ඒ වගේ, අදත් ඒ වගේ. මම මගේ හිතින් මගේ හෘද සාක්ෂිය තමයි මගේ පළවෙනි උදව්ව. එහෙම නැතුව කව් කාටවත් පුද්ගලික අමනාපයක්, මේ කායික හරි තරහ වෙලා, මේ පක්ෂයේ කවුරු හරි එක තරහ වෙලා එහෙම ගත්ත තීරණයක් නෙවෙයි මේක. මං ඇත්තටම කියන්නම් ඇයි මම මේ වගේ තීරණයක් ගත්තේ කියලා. ඒක ඔබතුමාලට වැදගත්. මට පෙනෙනවා නුදුරේදී පවතින මේ ජනාධිපති වරණේදී වැරදි තීන්දු තීරණයකට අවුත්. මොකද කියන සුරංගනා කතා ඉදිරියේ, කියන බොරු බේගල් ඉදිරියේ, දෙන බොරු පොරොන්දු ඉදිරියේ මුලාවට පත් වූ ජනතාවක් වැරදි තීන්දුවක් තීරණයක් ගත්තොත් රට මහා භීෂණයකට, රට මහා විනාශයකට පත් වෙනවා. ඒක ගැන 100%ක් විශ්වාස කරනවා මම. එහෙමනම් මොකද අපි කරන්න ඕනේ? ජනතාවට ආදරේ කෙනෙක් හැටියට, මේ ජනතාව තුලින් බිහි වෙච්ච කෙනෙක් හැටියට මං කරන්න ඕනේ ජනතාවට හරි පාර පෙන්වලා දෙන්න. මට කවුරුත් බල කරේ නැහැ. කවුරුත් මට කිව්වේ නැහැ මේ මං සර්ජබ එකේ කට්ටිය අඳුරන්නෙත් නැහැ බොහෝ අය. මං සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් බොහෝ කාලයක් තිස්සේ දන්නවා. එතුමාගේ පියාණන්ගේ කාලේ මට තාම මතකයි, එතුමාගේ පියාණන් හදපු ලියාපු පොත්වල චිත්‍රපටිවල මං රඟපෑවා. ඊට පස්සේ අපි විශාල කර්මාන්තශාලා රැසක් මේ රටේ බිහි කරා. ඒ කාල තුලදී එතුමාගේ පියාණන් එක කටයුතු කරා. ඒ වගේ දේවල් මම එතුමාව දන්නවා, හඳුනනවා. මම හැබැයි මේ දේශපාලන තීන්දුව තීරණය ගත්තේ වෙන කිසිම දෙයක නෙවෙයි. සමහරු මම දන්නවා එහෙට මෙහෙට පණිනවා, අරක ගෙම්බෙක් කරවා මේවා කියනවා. ඉතින් මට එක වෙලාවකට හිතෙනවා එහෙම තීන්දුව තීරණයක් ගන්න නැතුව මේ වෙලාවේ නිහඬවීම
වැරැද්දක් දැක දැක ඒ වැරැද්දට අනුබල දෙන එක වැරැද්දට වඩා ලොකු වැරැද්දක්. ඉතින් ඒ හින්දා මම මේ තීරණය ගත්තා. හැබැයි අපේ ජනාධිපතිතුමා එතුමාව ජනාධිපති කරන්න මම ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තුවේ මගේ ඡන්දෙත් එතුමාගේ ඔය අද ඉන්න පුටුවට එන්න හම්බ වුණා. එතුමා මේ ඊයේ වෙනකොට මාව අර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශෙන් අයින් කරාලු. ඉතින් දවස් කීයකටද? තව දවස් 8යි තියෙන්නේ ජනාධිපතිවරණයට. ඉතින් ඔය වගේ පොඩි සිඟිති ආතල් දෙන්න හොඳ නෑ ජනාධිපති කෙනෙක් වුණාම. අනිත් එක මහා ලොකුවට මේ කාන්තාව ගැන කතා කරනවා. කාන්තා ළමා කටයුතු පිළිබඳ කතා කරද්දි ඒ අමාත්‍යංශේ රාජ්‍ය ඇමතිනියෝ පවුදාට අරිනවා ගෙදර. මොකද එයාට දේශපාලන තීන්දුව මම ගන්න ඕනේ එයාට ඕන විදියට. ඒගොල්ලෝ කියන විදියට මම වැඩ කරන්න ඕන. මම එහෙම කවදාවත් කරන්නේ නැහැ. ඊට වැඩි ගොඩාක් සතුටුයි. ගොඩාක්ම සතුටුයි. ගොඩාක් නිදහසක් දැනෙනවා. මම ස්වාධීන කාන්තාවකට. මොකද මට නමක් හදාගන්න මම මේ දේශපාලනට ආවේ නැහැ. අපි අද එළියට බැස්සොත් මිනිස්සු දහස් ගන්නක් අපි දන්නවා. අපිට ආදරය කරනවා. ඒකට මට ඔය කාටවත් පන්දම් අල්ලන්න කාගේවත් කුඩේ යටට යන්න අවශ්‍ය නැහැ. ඒකට මම තීන්දු තීරණයක් ගත්තා. මීළඟ ජනාධිපති හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාව තෝරගන්න කියන එක අනිවාර්යෙන් කියනවා. ඒ වගේ මම විශ්වාස සමහරු කියනවා මටම කියනවා. ඔයා සජිත් ගාවට ගියේ මේ එතුමා දිනන නිසා නේද? මං කෝ දිනන නිසාමයි ගියේ. ඉතින් පැරදෙන එකකට ගිහිල්ලා මේ ගිලෙන බෝට්ටුකට නැගලා සියදිවි හානි කරගන්න මට අවශ්‍ය නැහනේ. ඉතින් ඌ මං දිනනවා කියලා දන්නවා. ඒ විශ්වාසය මට තියෙනවා. හැබැයි එහෙම මාරු වෙන්න නම් මට වැඩි ගොඩාක් දේවල් හේතු වෙනවා. මට පුද්ගලිකව වෙච්ච කිසි ප්‍රශ්නයක් ගැන මම මෙතන කතා කරන්නේ නැහැ. දේශපාලනය කියන්නේ තම තමන්ගේ පුද්ගලික ප්‍රශ්න විසඳගන්න, එහෙම නැත්නම් තමන්ගේ දේවල් මොන හරි එකක්, ඒකට නෙවෙයි. ඒක මම විශ්වාස කරන්නෙත් නැහැ, මට ඕනෙත් නැහැ. ඒකට වඩා වැදගත් කාර්යයක් මේක. මේ රටේ ජනතාව වෙනුවෙන් මං ඉටු කරන්න ඕනේ මගේ යුතුකම. ඒ යුතුකම ඉෂ්ට කරන්න ආවේ. ඒකට මගේ ඔය රාජ්‍ය අමාත්‍යකම නැති වුණාට මට කිසිම කනගාටුවක් නැහැ. හරි දේ කරද්දි, නිවැරදි පාරක යද්දි ඒ සඳහා ඕනෑම පරිත්‍යාගයක් කරන්න මට පුළුවන්. ඔබතුමාලට මතක ඇතිනේ ස්විට්සර්ලන්තේ පුරවැසි භාවයේ මං අයින් කරගත්ත හැටි. අවුරුදු ගණනාවක් හිටපු ඒ රටේ මට ඒක ලොකු. අද මේ සමහර හොරුන්ගේ දිහා බැලුවාම නම් මට හිතෙනවා අනේ ඇත්තට මේ හොරු නම් මේවා කරයිද කියලා. විශාල මට ආර්ථික පාඩුවක් සිද්ධ වුණා. ඒක මං ගණන් ගත්තේ නැහැ. එක රැයින් මම ස්විට්සර්ලන්තේ පුරවැසි භාවයේ අයින් කරගත්තා. 2010 මං ආදරය කරපු මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු මගේ කලා ජීවිතෙන් මං සිනමාවෙන් අයින් වෙලා තමයි දේශපාලනය කරේ. ඒ කරේ ගොඩාක් මේ හරිම ඕනකමින්. මට ඒක තිබුණා. එහෙම ඕනකමක් තිබ්බ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න. විශේෂයෙන් කාන්තා හා ළමා එකේදී මම පොඩි දෙයක් කියන්නම්. මේක රොකියා ඉන්න බෑ මට. මං ගොඩාක් ඒ අමාත්‍යංශයේ කැමැත්තෙන් කරපු දෙයක් තමයි මේ පෙරපාසල් දරුවෝ. මට ඒගොල්ලෝ මගේ දරුවෝ වගේ. මං එච්චර ආදරේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ වැඩ කරනවා කියන එක මට පුදුමාකාර සතුටක්. හදිසියෙම ඒක අපේ ඔය අමාත්‍යංශෙන් ගලවලා අධ්‍යාපන අමාත්‍යංශයට දුන්නා. පරිවාසි දුන් ගැසට් කරා මේ පළාත් සභාවලට, පළාත් පාලන ආයතනවලට. ඇත්තටම මට සමහර වෙලාවට ඔය අමාත්‍යංශයට ගියාම හැම වෙලෙම හිතුණා ඇයි මම මෙහෙම මගේ කාලය කා දමන්නේ. මේක හොඳයි කවුරු හරි ඔය කීයක් හරි පඩියක් අරගෙන ඒකෙන් ජීවත් වෙන එකේට හොඳයි. නමුත් මට ඊට වැඩිය වටිනවා. මට මගේ කාලේ වටිනවා. මම විශාල ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක්. මට මේක වැදගත් වෙන්නේ මිනිසුන්ට උදව් කරන්න පුළුවන් නම් විතරයි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුලදී සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වෙලා එතුමාගේ යටතේ මේ රටේ ජනතාවට, කාන්තාවට, මොකද එතුමා මම කියන්න ඕන මේක පාර්ලිමේන්තුවේ ඉන්නකොටත් දැන් අපේ කමිටු තියෙනවනේ. ඔය එක එක කමිටු තියෙනවා. කාන්තා කමිටුව, ළමා කමිටුව, ඔය මේ තියෙනවා. හැමදාම එනවා.
එතකොට මම කි දන්නවා දැන් එන්නේ මොකක් හරි අරගෙන තමයි මොකක් හරි ප්‍රශ්නයක් තමයි මෙතන වෙන්නේ යන්නේ කියලා. ඔක් කියන ඕන සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මේ කාන්තාවගේ මෙන්න මේ ප්‍රශ්නේ. මෙන්න මේ පස්සේ ගියවර ජනාධිපතිනි මතකනේ අර සනිපාරක්ෂකතුවා කොච්චර කැතද. අන්තිමට ඒගොල්ලන්ට දී ගන්න බැරි වුණා හරියට. එතුමා ඉතින් මොකක් හරි ওই වගේ ප්‍රශ්නයක් ගෙනilla දාන. ඒ වෙලාවේ මම හිතුවා අනේ මෙයා මේ විපක්ෂ නායක වෙලා මේ වගේ කරනවා නම් බැරි වෙලා ජනාධිපති වුණොත්. ඒ වගේම තමයි මගේ බලාපොරොත්තුව මේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුව ඉටු වෙමින් ඊටාම නුදුරේදීම එතුමා ජනාධිපති වෙයි. එතකොට එතුමාට ඔය ප්‍රශ්න සියල්ලම විසඳ ගන්න ශක්තිය ධෛර්යය දෙන්න ගීතා කුමාරසිංහ හැමදාම ඉන්නවා කියන පොරොන්දුව දෙමින් මම නිහඬ වෙනවා. ඔබතුමිය නවත්වක දැන්ම පටන් ගන්න මට මතකයි ඔබතුමිය මාධ්‍ය මුඛ්‍යවරු සඳහන් කළා මේ පෙරපාසල් ගුරුවරන් සඳහා යම් කිසි මුදලක් නැත්නම් මහන්සියක් නැහැ පඩියක් නෙවෙයි යමක් ලබා දෙන්න ඕනේ කියලා. හැබැයි ඔබතුමිය ජනාධිපතිමත් එක්ක එකට රණ්ඩුරා නෙවෙයි නමුත් කතා බහ කරන්න රුපියල් 2000 මදී කියන එක ජනාධිපතිතුම ඉෂ්ට කරේ නැද්ද? මං හිතන්නේ අද ජීවන රටාව දිහා බැලුවාම ඒ ගුරුවරියන් ජීවත් වෙන්නේ ඉතාම අපහසුතාවයකින්. මම හිතනවා ඒගොල්ලන්ට අඩුම ගානේ මාසෙකට රුපියල් 10-15000ක්වත් ලබා දෙන්න ඕනේ. නැත්නම් ඔවුන්ගේ ජීවිතවලට කිසි අනෙක් ගුරුවරුන්ට 30-40000 ගණන් 50000 ගණන් පඩි ලැබෙනකොට ඇයි මේ පෙරපාසල් ගුරුවරියන්ට මේ විදිහට සලකන්නේ? මං ඉල්ලා සිටිනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් එතුමා ජනාධිපති වුණොත් වෙනවා උනාට පස්සේ අනිවාර්යයෙන්ම මේ පෙරපාසල් ගුරුවරියන්ගේ ප්‍රශ්නේ මට විසඳලා දෙන්න කියලා. ඒ වගේම තමයි අපි දැක්කා දැන් ඔබතුමිය මේ කතා ආරම්භ කරද්දී කිව්වා මාධ්‍යම ආරම්භ කරද්දී කිව්වා ජනාධිපති පත් කරන්න මගේ ඡන්දය දුන්නා කියලා. දැන් මේ මොහොත වෙනකොට රටට ගොඩක් බලපෑම් කරපු විනාශක බලපෑම් කරපු ජනතා විමුක්ති පෙරමුණ සහ වර්තමාන ජනාධිපතිතුමා අතර සුසංයෝගයක්ට ඇවිල්ලා තිබෙනවා. මං ඒක දකිනේ එක්තරා එක ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරපු බලවත් පහරක්. ජනාධිපතිවරණයට එනවා ඇවිල්ලා ඒ විදිහේ කපටි වැඩවලින් කපටි සූත්‍ර වැඩවලින් කටයුතු කරනවා නම් ඒක ඉතාම වැරදික. මං හිතන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා ඒ වගේ දෙයක් කරයි කියලා. එතුමා කෙරෙහි විශ්වාසයක් තියාගෙන ඉන්න මිනිස්සුන්ට හරි අපහසුවක් දැනෙන්නේ. ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒක නාමික වශයෙන් කියන එක පව ඉතාම කැතයි. නමුත් යටින් තියෙනවා නම් ඒ වගේ බලාපොරොත්තුවක් ඒක ඉතාම විනාශකාරී. දැන් ඔබතුමියට රාජ්‍ය අධිකමෙන් ඉවත් කරන්නට හේතු වුණේ ඔබතුමිය සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වනවා කිව නිසාමද නැත්නම් වෙන හේතුවක්ද? ඒගොල්ලන්ගේ හේතුව. හැබැයි ඊයේ තමයි ඒගොල්ලෝ ඒක මම නුවර ගිහිල්ලා මේ පක්ෂයේ කටයුතු වලට සහභාගී වෙලා වේදිකාවට නැග්ගට පස්සේ තමයි තීරණය කළා තියෙන්නේ මාව අයින් කරන්න ඕනේ කියලා. ඉතින් මේක තනිකරම ඉතාම වෛරී විදියට මේක තමයි දේශපාලනේ. මේක තමයි මේ මේ රටේ මේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන්ගේ දේශපාලනේ මේකද? ඒ කියන්නේ Tamanට වැඩ කරන්නේ නැත්නම් ඒකව එතනින් අයින් කරා. එහෙම ස්වාධීන තීරණයක් ගන්න මට ඕන විදිහට මගේ ජීවිතේ හසුරව ගන්න මට බැරි නම් බොහෝම ස්තුතියි ඒක අයින් කරාට. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් මට නැහැ. අද ඔබතුමී සමග තවත් රාජ්‍ය ගතුරු කීප දෙනෙක් ඉවත් කරනවා. ඒ සම්බන්ධව ඒගොල්ලන්ටත් ඉතින් ඒ වගේ මිනිසුන්ටත් ඒ රාජ්‍ය ඇමතිවරුන්ට තමන්ගේ අවංකව දේශපාලනය කරන්න අයිතියක් නැත්තම් මේ රටේ ජනාධිපතිතුමා ඒගොල්ලෝ එළියට දානවා නම් එළියට දාලා ඒ ගැන ඒක මට නම් දැනෙන්නේ ඒක හරි මොන්ටසෝරි කියනත් බෑ ඔය තොටිල්ල ඉන්න ළමයෙක්ගේ පොඩි ආතල් එකක් කියලා. ඉතින් ඒ එතුමාලාට කියන්න ඕනෑ ඒකෙන් මාව නම් එහෙම සැලෙන කෙනෙක් නෙවෙයි. ඒක අර අර ඇමතිවරුත්ටත් ඒක වෙන්නේ නැති. ඒගොල්ලෝ හිටිය මම අද නැග්ගනම් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වේදිකාවට ඊට පහුවදාට මාව අයින් කරා.
එහෙම කරලා බිය ගන්නවන්නේ. අනිත් එක මම මේ ආර්ථික මොකක් හරි ලබා ගන්නව එක්කෙනෙක් නෙවෙයිනේ. ඔය ඇමතික මේ හිටියට කිසිම දෙයක් රුපියලක්වත් සත පහක්වත් කිසිම වංචාවක් නොකරපු කෙනෙක් හැටියට හොරෙක් නෙවෙයි මම, හොරුත් එක ඉන්න මට ලැජ්ජයි.